සුබ දවසක් ඔයා මේක තුලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයා අහලවත් නැති අමුතු වැඩ ගොඩක් කරන්න පුළුවන් සුපිරි වෙබ්සයිට් 6ක් පිළිබඳවයි. ඉතින් මේ ගෙනත් තියෙන වෙබ්සයිට් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සයිට් වලට වඩා වෙනස්ම වැඩ ගොඩක් කරගන්න පුළුවන් වෙබ්සයිට් කීපයක්. සමහර විට ඔයා මීට කලින් මේ විදිහේ වෙබ්සයිට් තියෙනවද කියලා අහලවත් නැති වෙන්න පුළුවන්. දැනගෙන හිටියත් මම මේ කියන සමහර වෙබ්සයිට් සාමාන්‍ය කෙනෙකුට ඇක්සස් කරන්න පුළුවන් බව ඔයා නොදැන ඉන්නේ නැති. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක තුලින් ඔයා මීට කලින් නොදැන හිටිය ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. හරි දැන් අපි බලමු අද මම මේ අරගෙන ආවිලා තියෙන අපිට ගොඩක් වැදගත් වෙන දැනගත යුතුම වෙබ්සයිට් ටික මොනවද කියලා. වීඩියෝ එක වටනවා කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පහල තියෙන subscribe button එක click කරලා bell icon එක ඕල් දාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් ගේන පළවෙනි වෙබ්සයිට් එක තමයි මේ flight radar 24 කියන වෙබ්සයිට් එක. ඔයාලට පුළුවන් ඔයා ඉන්ටර්නෙට් භාවිතා කරන වෙබ් බ්‍රවුසර් එකට ඇවිල්ලා www.flightradar24.com කියලා මේ සයිට් එක එන්ටර් කරන මේ සයිට් එකට ලොග් වෙන්න. ඊට පස්සේ ඔයාලට ටික වෙලාවකින් මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් load වෙවි. මේ වෙබ්සයිට් එක ගැන පැහැදිලි කරනවා නම් අපිට මේ වෙබ්සයිට් එක හරහා පුළුවන් ලෝකයේ සිදුවන ඕනෑම ගුවන් ගමනක් සජීවීව live නිරීක්ෂණය කරන්න. ඉතින් මේ සයිට් එකට ආවහම අපිට මෙන්න මේ විදිහට word map එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පෙන්වන්නේ දැනට ලෝකයේ පුරාම මේ මොහොතේ ගමන් කරන ගුවන් යානාවල සජීවී දර්ශන. ඔයාලට පේනවා ඇති ලෝකයේ පුරා කොපමණ ගුවන් යාන ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් මම මේ විදිහට මේ map එක ශ්‍රී ලංකාව පැත්තට zoom කරගන්නවා. හරි ඔයාලට පේනවා ඇති මේ විදිහට මෙතන මේ මොහොතේ ලංකාවට ආසන්නයෙන් ගුවන් යාන කීපයක් ගමන් කරනවා. රෙකෝඩින් එක ස්පීඩ් කරලා බැලුවොත් ඔයාලට පේනවා ඇති මේ මොහොතේ මේ ගුවන් යාන මැප් එක තුල සජීවීව ගමන් කරනවා පවා අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේ කැමති ගුවන් යානාවක් උඩ ක්ලික් කරලා මේ ගුවන් යානාවට අදාළ හැම විස්තරයක්ම නරඹන්න. මම මෙන්න මේ විදිහට මෙන්න මේ ගුවන් යානය ක්ලික් කරනවා. ඔන්න මට මේ ගුවන් යානාවට අදාළ හැම විස්තරයක්ම ලැබුණා. මෙන්න මෙතන මේ විදිහට ගුවන් යානයේ ෆොටෝ එකක් සහ ගුවන් යානයේ ආයත් ආයතනයේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේ ගුවන් යානයට ගමනාන්තයට යන්න තව කොපමණ දුරක් ගමන් කරන්න අවශ්‍යද කියලා. ඒ වගේම මෙතනින් පහළට ආවොත් අපිට බලා ගන්න පුළුවන් මේ ගුවන් යානය දැනට කොපමණ උසකින්ද ගමන් කරන්නේ ඇතුළු තවත් විස්තර ගොඩක් මෙතන සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ලංකාවේ සහ වෙනත් රටවල් වලට අදාළව ගුවන් යානාවල සියලුම සජීවී ගමන් මාර්ග නරඹන්න. දෙවෙනි වෙබ්සයිට් එක විදිහට අරගෙන ඉන්නේ මේ SafeNote කියන වෙබ්සයිට් එක. ඔයාලට පුළුවන් www.safenote.co කියලා මේ විදිහට මේ සයිට් එක එන්ටර් කරගෙන මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. මතක තියාගන්න ඔයා .co කියලා තමයි මේ සයිට් එක එන්ටර් කරගන්න ඕනේ. .com කියලා ටයිප් කරොත් මේ සයිට් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ වෙබ්සයිට් එක ගැන පැහැදිලි කරනවා නම් ඔයා WhatsApp, Facebook, Viber, social media භාවිතා කරන කෙනෙක් නම් දැන් මම මේ කියන ගැටළු ඔයාගේ ජීවිතේ එකපාරක් හරි වට ඇති වෙලා ඇති. අපිට සාමාන්‍යයෙන් මේ WhatsApp, Facebook තුල මැසේජ් කරනකොට කිසිම security option එකක් බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ අපි යාළුවෙකුට දාන ඕනෙම message එකක් ඕනෙම කෙනෙකුට open කරන්න පුළුවන් වගේම ඒ message එක ඕනෙම කෙනෙකුට share කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේ website එක හරහා අපිට පුළුවන් WhatsApp තුල යවන්න ඕනෙම message එකකට කැමති password එකක් දාලා ඒක share කරන්න බැරි විදිහට protect කරලා ඒ message එක send කරන්න. ඉතින් මේ විදිහට ඔයා message send කළොත් ඒ password එක දාන්න කෙනාට විතරයි ඔය යවන message එක open කරලා බලන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රමය හරහා ඔයාට ඒ message එක කොපමණ වෙලාවකට පස්සේ delete වෙන්න අවශ්‍ය කී දෙනෙක් බැලුවට පස්සේද ඔටෝමැටිකලි ඩිලීට් වෙන්න අවශ්‍ය කියලා පවා සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් අපිට මේ සයිට් එක හරහා පුළුවන් මේ කියන ෆීචර් එක අපේ WhatsApp වලට ලබා ගන්න. ඔයාලට කරන්න තියෙන්නේ මේ ඉහලින්ම තියෙන කොටුව ඇතුලේ ඔයාගේ යාළුවාට යවන්න අවශ්‍ය කරන මැසේජ් එක මේ විදිහට ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන මේ බලා ගන්න පුළුවන් වෙන show advance කියන ඔප්ෂන් එක මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ඔප්ෂන් කීපයක් ලැබෙනවා. අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් number of views කියලා ඔප්ෂන් එකක්. ඉතින් මේ හරහා ඔයාට පුළුවන් ඔයා යවන මැසේජ් එක කී දෙනෙක් බැලුවට පස්සේ ඩිලීට් වෙන්න අවශ්‍ය කියලා සිලෙක්ට් කරගන්න. මෙතනට අංක 1 දුන්නොත් එක්කෙනෙක් බැලුවට පස්සේ තමයි ඩිලීට් වෙන්නේ. ඒ වගේම මෙතනට අංක 2 දුන්නොත් දෙන්නෙක් බැලුවට පස්සේ ඔටෝමැටිකලි මේ මැසේජ් එක ඩිලීට් වෙලා යනවා. ඉතින් ඔයාලට කැමති ගානක් මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මේ විදිහට අංක 1 දෙනවා. ඊළඟට ඔයා මේ පහළ දින පළවෙනි ඔප්ෂන් එකට ඔයා කැමති පාස්වර්ඩ් එකක් මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ එන්ටර් කරගත්ත පාස්වර්ඩ් එකම මෙන්න මෙතන මේ පහළ තියෙන ටැබ් එකටත් මේ විදිහට රී එන්ටර් කරගන්න ඕනේ. දැන් ඔයා මෙන්න මෙතන මේ තියෙන ක්‍රියේට් මැසේජ් කියන ඔප්ෂන් එක මේ විදිහට එකපාරක් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකක් load වෙවි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් පහළට ඇවිල්ලා මෙන්න මෙතන මේ
copy කියන option එක දීලා මේක copy කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා WhatsApp app එක open කරගෙන මේ message එක යවන්න ඕනේ කෙනාට මේ link එක යවලා ඒ කෙනාට මේ link එක හරහා මේ message එක බලන්න කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයා එයාට ඒ අදාළ password එකත් යවන්න ඕනේ. ඉතින් මේ link එක යා මේ විදිහට click කරපු ගමන් මෙන්න මේ වගේ option එකක් එනවා. ඉතින් ඒ අදාළ කෙනා ඔයා දුන්න password එක මෙතනට දීලා මේ open private message කියන option එක දුන්නාම මේ message එක ඒ අදාළ කෙනාට මේ විදිහට පෙන්නනවා. ඒ වගේම අපි අතන number of views කියන option එකට අංක 1 දීපු නිසා මේ message එකේ අදාළ කෙනාට නරඹන්න පුළුවන් එකපාරයි. ඊට පස්සේ automatically delete වෙනවා. ඉතින් මම මේ විදිහට මේ link එක click කරලා ආයෙමත් මේ message එකට යනවා. ඔයාලට පේනවා ඇති මේ message එක බැලීමේ හැකියාවක් නැහැ. දැන් delete වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ site එක භාවිතා කරලා ඔයාලට password දාලා ගොඩක් ආරක්ෂාකාරී විදිහට message send කරන්න. මම මේ ඉඩකින් අරගෙන යන තුන්වෙනි website එක තමයි මේ Ventusky කියන website එක. ඔයාලට පුළුවන් www.ventusky.com කියන මේ address එක enter කරන මේ website එකට log වෙන්න. මේ website එක ගොඩක් විශේෂ website එකක් වගේම එදිනදා ජීවිතයේ වැඩවලට අපිට ගොඩක් ප්‍රයෝජන වෙන website එකක්. ඉතින් මේ website එක හරහා අපිට පුළුවන් ලංකාවේ වගේම මුළු ලෝකෙම කාලගුණ තත්ත්වය කලින්ම දැනගන්න. ඒ කියන්නේ මේ website එක තුලින් අපිට මේ දැන් බලා ගන්න පුළුවන් අපේ පෘථිවියට බලපාලා තියෙන කාලගුණ තත්ත්ව. ඔයා මේ වගේ පෙන්වන අවස්ථා TV එකේ news බලද්දී ඕන තරම් දැකලති. මම ඔයාලට මේක ගැන පැහැදිලි කරන්න මේ විදිහට ශ්‍රී ලංකාව තියෙන area එක පැත්තට මේ විදිහට zoom කරගන්නවා. ඉතින් මේ වෙබ්සයිට් එක මාර්ගයෙන් අපිටම ආවෙන්නේකුණ එක එක කාලගුණ තත්ත්ව පරීක්ෂා කරන්න මේ විදිහට ටූල් කීපයක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ ටූල් චේන්ජ් කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ පලාතට අනුව කාලගුණ තත්ත්වය හරියටම බලා ගන්න. මේ හැම විස්තරයක්ම සැටලයිට් වල දත්ත සහ තවත් ගොඩක් තත්ත්ව අනුවයි මේ වෙබ්සයිට් එකට ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මේ වෙබ්සයිට් එකේ පෙන්වන වෙදර් 98%ක්ම නිවැරදි. ඉතින් මම මේ ඔප්ෂන් වලින් මෙන්න මේ වැහි බින්දුව තියෙන ටූල් එකට මාරු කරගන්නවා. ඉතින් ඔයාට දැන් මේ වෙලාවේ බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ ලංකාවට බලපාලා තියෙන වැහිබර කාලගුණය ගමන් කරන ආකාරයයි. ඉතින් මේක සජීවීව කාලගුණය පෙන්න මැප් එකක් නිසා මේ තත්ත්වය වලාකුළු වල වෙනස්කම් එක්ක තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා. ඒ වගේම ගමන් කරනවා. ඒ වගේම මේ වින් ස්පීඩ් කියන ඔප්ෂන් එක දුන්නොත් සුළඟේ වේගය සහ සුළඟ ගමන් කරන ආකාරය පිළිබඳව ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ඔප්ෂන් එක දුන්නොත් හිම සහිත කාලගුණ තත්ත්ව තියෙන ප්‍රදේශ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ලංකාවේ හිම සහිත දේශගුණයක් නැති නිසා ඉහළ රටවල් වලට ආවහම අපිට මේ විදිහට හිම සහිත දේශගුණය බලා ගන්න පුළුවන්. මෙතන අපිට තවත් වැදගත් වෙන ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන තියෙන ඔප්ෂන් මොනවද කියලා චේන්ජ් කරලා බලා ගන්න. මම මේ ඩිගින් අරගෙන හතරවෙනි වෙබ්සයිට් එක තමයි මේ Yandex කියන වෙබ්සයිට් එක. ඔයාලට පුළුවන් www.yandex.com කියන මේ ඇඩ්‍රස් එක එන්ටර් කරන මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. මේ වෙබ්සයිට් එකට ආවම ඔයාලට මෙන්න මේ විදිහේ වෙබ් පේජ් එකක් ලෝඩ් වෙවි. ඉතින් දැන් ඔයා මෙන්න මෙතන මේ තියෙන ගේම් කියන ඔප්ෂන් එක මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පේජ් එකක් ලෝඩ් වෙවි. ඉතින් අපිට මේ වෙබ් සයිට් එක හරහා පුළුවන් කිසිම ඩවුන්ලෝඩ් කිරීමකින් තොරව ගේම්ස් 300කට වඩා ප්ලේ කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මේ විදිහට එක එක කැටගරි වලට බෙදුණු ගේම්ස් අපිට ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන තියෙන ගේම් කීපයක් ප්ලේ කරලා පෙන්නන්නම්. මම මෙන්න මේ ගේම් එක තෝරගන්නවා. ඔයාලට කරන්න තියෙන ඔයාලට අවශ්‍ය කරන ගේම් එක තෝරගෙන ඊට පස්සේ මේ වෙන ප්ලේ කියන ඔප්ෂන් එක මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ සුපුරුදු විදිහට මේ ගේම් එක ප්ලේ වෙනවා. ඔයාලට පේනවා ඇති ඩවුන්ලෝඩ් නොකර ප්ලේ කරන්න පුළුවන් ගේම් උනත් ගොඩක් හොඳ ක්වොලිටි එකක් අපිට මේ ගේම් වල බලා ගන්න පුළුවන්. කන්ට්‍රෝල් ගැනත් කියන කිසිම වරදක් නැහැ. ඉතින් මේ සයිට් එකේ තවත් මේ වගේ ගේම් 100 ගානක් තියෙනවා. ඔයාලට ප්ලේ කරලා බලන්න පුළුවන්. ඒ වගේ මේ සයිට් එකේ තියෙන ගේම්ස් පුංචි ළමයෙකුට නම් රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. මොකද මේ සයිට් එකේ ඒ තරම් බර ගේම් නැති නිසා. මම මේ වීඩියෝකින් අරගෙන පස්වෙනි වෙබ්සයිට් එක තමයි මේ මූවී මැප් කියන වෙබ්සයිට් එක. ඔයාලට පුළුවන් www.moviemap.com කියන මේ ඇඩ්‍රස් එක එන්ටර් කරන මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. ඉතින් මේ වෙබ්සයිට් එක මූවී බලන එහෙම නැත්නම් ෆිල්ම් බලන්නට ගොඩක් වැදගත් වෙන වෙබ්සයිට් එකක්. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාට හොඳ මූවී එකක් හම්බෙලා ඔයා එක ගොඩක් කැමැත්තෙන් සම්පූර්ණයෙන්ම බලනවා. ඉතින් දැන් ඔයාට අවශ්‍යයි ඒ බලපු ෆිල්ම් එකට සමාන තවත් ෆිල්ම් තියෙනවා නම් ඒ ෆිල්ම් ටිකත් හොයාගෙන නරඹන්න. ඉතින් ඔයාට මෙන්න මේ වගේ අවස්ථා ඕන තරම් ඇවිල්ලා තියෙනවා. නමුත් මේකට අපිට කිසිම ඔප්ෂන් එකක් බලා ගන්න හැකියාවක් නැහැ. ඉතින් මේ වෙබ්සයිට් එක හරහා අපිට පුළුවන් අපි බලපු ෆිල්ම් එකට සමානව ලෝකයේ තියෙන හැම ෆිල්ම් එකක්ම තප්පර කීපයක් ඇතුළත හොයාගන්න. ඔයාට කරන්න තියෙන ඔයා ආසාවෙන් බලපු ෆිල්ම් එකේ නම මේ විදිහට මෙතන ටයිප් කරගන්න ඕනේ. මම මේ විදිහට ද තින් කියන මූවී එක ටයිප් කරගත්තා. මේ මූවී එක ටිකක් ඇඩ්වෙන්චර් හොල්මන් පැත්තට බර මූවී එකක්. ටයිප් කරගත්තට පස්සේ ආ මෙන්න මේ සර්ච් අයිකන් එක දෙන්න ඕනේ. ඊට පස්සේ අපි සර්ච් කරගත්ත දේට අදාළව මේ වගේ page එකක් load වෙනවා. ඉතින් මේ page එකේ මැද මේ විදිහට අපි අර සර්ච් කරගත්ත තින් කියන මූවී එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වටේට මූ වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මම අර සර්ච් කරගත්ත ෆිල්ම් එකට සමානව ලෝකයේ තියෙන අනිකුත් ෆිල්ම් ටික. ඉතින් මේ වැඩේ ගොඩක් සාර්ථකයි. මම මේක ටිකක් check කරලා බැලුවා. මම සර්ච් කරගත්ත ෆිල්ම් එකට
සමාන ෆිල්ම් තමයි මෙතන ගොඩක් පෙන්වන්නේ. මේ මම සර්ච් කරගත්ත ද තින් ෆිල්ම් එක, රී ඇනිමේටර් ෆිල්ම් එක, දේ ලයිව් ෆිල්ම් එක, හෙල් රයිසර් ෆිල්ම් එක, ද ෆ්ලයි ෆිල්ම් එක. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මම මේ සර්ච් කරගත්ත ෆිල්ම් එකට සමාන ෆිල්ම් තමයි මේ විදිහට අපිට ගොඩක් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයා ආසාවෙන් බලන ෆිල්ම් වලට සමාන තවත් ෆිල්ම් තියෙනවද කියලා මේ වෙබ්සයිට් එක මාර්ගෙන් දැනුවත් වෙන්න. මේ විදිහකින් අරගෙන යන 6 වෙනි වෙබ්සයිට් එක තමයි මේ ඉන් ද ස්කයි කියන වෙබ්සයිට් එක. ඔයාලට පුළුවන් www.inthesky.com කියන මේ වෙබ් ඇඩ්‍රස් එක එන්ටර් කරගෙන මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. ඉතින් මේ වෙබ්සයිට් එක මම මේ කියපු හැම වෙබ්සයිට් එකකට වඩා ගොඩක් ඉන්ටරෙස්ටිං වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එකට ඇවිත් මෙන්න මෙතන මේ තියෙන ස්පේස් ක්‍රාෆ්ට් කියන ඔප්ෂන් එකට මේ විදිහට යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් කීපයක් ලැබෙවි. දැන් ඔයා මෙන්න මෙතන මේ තියෙන වර්ඩ් මැප් ඔෆ් සැටලයිට් ප්‍රොසිෂන්ස් කියන ඔප්ෂන් එක මේ විදිහට දෙන්න ඕනේ. ඊළඟට ඔයාට මෙන්න මේ වගේ පේජ් එකක් ලෝඩ් වෙවි. ඉතින් ඔයා නිකමට හරි අහලා ඇති පෘථිවිය වටා යම්කිසි චන්ද්‍රිකා හැම නැත්තම් සැටලයිට් ප්‍රමාණයක් කක්ෂගත කරලා තියෙනවා කියලා. ඒ වගේම රාත්‍රී අහස බැලුවොත් මේ චන්ද්‍රිකා අහසේ හරියට තරුවක් ගමන් කරන විදිහට ගමන් කරනවා ඕන තරම් දැකලා ඇති. නමුත් මේ ගමන් කරන්නේ මොන චන්ද්‍රිකාවද? ඒ වගේම මොන ආයතනයෙන් කක්ෂගත කරපු චන්ද්‍රිකාවක්ද කියලා තොරතුරු හෝ අදහසක් ගන්න කිසිම ක්‍රමයක් නැහැ. නමුත් මේ වෙබ්සයිට් එක මාර්ගයෙන් මේ කියන හැම විස්තරයක්ම අපිට පැහැදිලිව දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපේ අහසේ ඒ අදාළ වෙලාවේ ගමන් කරන චන්ද්‍රිකාව මොකක්ද කියලා මේ වෙබ්සයිට් එක මාර්ගයෙන් හරියටම නරඹන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මේ වෙබ්සයිට් එක මොනතරම් වැදගත් වෙන වෙබ්සයිට් එකක්ද කියලා. ඉතින් මේ සයිට් එකේ මේ තියෙන මැප් එක මාර්ගයෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ චන්ද්‍රිකා ගමන් කරන ආකාරය පිළිබඳව සජීවී දර්ශන. ඔයාලට පේනවා ඇති මැප් එක පුරාම මේ වෙලාවේ ගොඩක් සැටලයිට් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට zoom කරලා බැලුවොත් ඔයාලට පේනවා ඇති මේ සැටලයිට් ගමන් කරන ආකාරය පවා අපිට මේ විදිහට දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ ගමන් කරන චන්ද්‍රිකාව මොකක්ද කියලා දැනගන්න අවශ්‍ය නම් මේ විදිහට මේ චන්ද්‍රිකාව උඩ එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඕන මට හැම විස්තරයක්ම ලැබුණා. සැටලයිට් එකේ නම සහ තවත් විස්තර ගොඩක් මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ආගේ ප්‍රදේශයේ අහසට ඉහළින් හරියටම මේ චන්ද්‍රිකා ගමන් කරන වෙලාව ඇතුළු හැම විස්තරයක්ම මේ වෙබ්සයිට් එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මේ සයිට් එකෙන් ටිකක් මේ විදිහට ඉහළට ඇවිල්ලා මෙන්න මෙතන මේ තියෙන සර්ච් ඕවර්හෙඩ් පාසර්ස් කියන ඔප්ෂන් එක මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පේජ් එකක් ලෝඩ් වෙවි. මේ හරහා අපිට පුළුවන් මේ චන්ද්‍රිකා අපේ නිවසේ ඉඳලා නරඹන්න පුළුවන් වෙලාව හරියටම දැනගන්න. ඒ වෙලාවේ ගමන් කරන සැටලයිට් එකේ නම පවා මොකද්ද කියලා අපිට දැනගන්න පුළුවන්. ඉතින් ඔයා මේ චේන්ජ් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයා ඉන්න නගරය මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනට ඔයාට අවශ්‍ය කරන දිනය සහ මාසය සිලෙක්ට් කරගන්න ඕනේ. දැන් ඔයා මේ අප්ඩේට් ටේබල් කියන ඔප්ෂන් එක මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ පේජ් එක එකපාරක් රිෆ්‍රෙෂ් වෙනවා. දැන් ඔයා මේ විදිහට ටිකක් මේ සයිට් එකෙන් පහළට එන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගුවේ සඳහන් වෙලා තියෙන්නේ අපි අර දුන්න නගරයට චන්ද්‍රිකාව පෙනෙන වෙලාව සහ ඒ අදාළ සියරුම විස්තර ටික. මෙතන සඳහන් වෙලා තියෙන්නේ ඔයාගේ ප්‍රදේශයේ අහසේ ගමන් කරන සැටලයිට් වලට අදාළව නම් ටික. ඒ වගේම මෙතන මේ සඳහන් වෙලා තියෙන මේ චන්ද්‍රිකා දිස් වෙන වෙලාව සහ ගමන් කරන වෙලාව මම මේ කොටස ඉතාම කෙටියෙන් තමයි පැහැදිලි කරේ. මොකද මේක සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න පැයක් තිබුණත් මදි වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ පිළිබඳව ඉදිරියේදී සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් ටික තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මම හිතනවා ඔයා නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා. අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? නොදන්න එක දෙයක් හරි ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස් සහ ගැටලු පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ එක ඉදිරියටත් බලන්න කැමති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක ඕල් දාගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. මම මේ වගේ වීඩියෝ මගේ YouTube channel එකේ 190කට වඩා කරලා තියෙනවා. පහළ තියෙන Sameera TechBro කියන option එක දීලා හරි YouTube වල Sameera TechBro කියලා search කරලා හරි ඔයාට මගේ හැම වීඩියෝ එකක්ම නරඹන්න පුළුවන්. ඉතින් මේ දේවල් නොදන්න අයත් තව ගොඩක් ඉන්නවා. ඒ අයටත් බලන්න ඔයාගේ social media WhatsApp Facebook වල මේ වීඩියෝ එක share කරන්න. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.